බ දවස කාආදරණය දර්පුතාල් සෙරුදනාටම අදදිනේ මම තාක්ෂණවේදය සඳහා විද්‍යාව විශනිර්දේශයක්ඒවගේම දිදස් ධහනමයෙන් පස්සේ උසස් පෙළ විභාගයට තාක්ෂණවේදය සඳහා විද්‍යාව, ප්‍රශ්නපත්තරය සකස් කරන්නේ කොහොමද අපිට වැඩිපුර වැදගත්වෙන පාඩම් මොනොවද කියා උගොලොට කියර දෙන්නයි හදන්න. යනු ඉසලව මම දෙදස්දාානමයෙන් පස්සේ, ආපු නවත්තම විෂ විදේශ තිබෙන පාඩාන් විසි පහ තයි ඔගොල්වොට මේ බෝඩේ දාළතයෙෙන්. අපි දන්න තාක්ෂණවේදය සඳහා විද්‍යා විෂය ප්‍රධාන විෂයන් පහක එකතුවකින් හැල තියෙන්නේ ඒ තමයි ජීවිද්‍යාව, ප්‍රසායන විද්‍යාව, බෞතික විද්‍යාව ඒවගේම ගනිතය තොරතුරු හා සනිවේදන තාක්ෂණය ඔය කියෙනන විෂ්‍යයන් පහ සාමෝධානික වශයෙන් එකතු වෙලා තමයි පාඩම් විසි පහක විෂ නි දේශ ගෝනගර තිය ය දොළහවස්සරට නියමිත පාඩම් දහතුනක් තියන ඒවගේම දහතුන සේණට නියමිට පාඩම් විසි ඉතිරි පාඩම්පුටමාණය තියෙන මේක දහතුන සේණියට තමයි අදාළ වන්නේ ඇයනුව බලන්න මෙම පාඩම් පෙළගැස්ම ගත්තට පස්සේ ජීවිද්‍යාව රසායන විද්‍යාව ගනිතය සහත්තුරතුරු හ සංවේදන තාක්ෂණය වගේ භෞතික විද්‍යාව එකතු කළ තමයි විෂ දේශය අදර තිය යනවා පලවෙනි පාඩම වර්ග පලය හා පරිමාව ම උගලොට මේ කෙටි නම තමයි හැමකෙම ලියර තියෙන්නේ දෙවනිය එක මිනුම එක භෞතික විද්‍යාපාඩම ඉරවස පයිතකර සම්බන්තාවේ ගනිතය පාඩමක් සිරබස්සකේ තිබෙන ජීවිද්‍යාව කියල ලේබල් එක ගහපු එකම ජීවිද්‍යාපාඩම හතරවෙනි පාඩම එක තමයි සිරබසකේ දීර්ගතම පාඩම පීරි් පණහක පාඩමකින් සමන්නිත වෙන ඉවස එමන් එහමකිවේ විද්‍යාවට ආසන්න තවත් ජයිව රසායනික පාඩන්කිහිපයකු සිලබස්සගේ තියෙනවා ජීවිද්‍යාවයයි කියලා සිලබස්සගේ නම්කරපු පාඩම තමයි හතරවෙෙන එකකි ඉරස බලය පාඩම බෞතික විද්‍යාපාඩමක් ්‍යාන්තික ශක්තිය මේ කරම තමයි කියන්න කාර්ය ඒ වගේම ශමතාවය කසාහ කාර්යක්ක්ෂමතාව ඒම තිමනකේ ආන්තික ශක්තිය පාඩම බෞතික විද්‍යාව තිකෝන මිතිය ගනිිතම මේ පාඩමං ඉරවාස ප්‍රමණ චලිතය විද්‍යතියතා ෞතිකය කියලා බෞතික විද්‍යාවට ආදාල පාඩන්තියෙන සා ප්‍රසායනය චාලකරසායනය ජයවානු කියන්ට සයනින විද්‍යාපාඩම් ඉරිබස්සේ දහතුනසේහිය ගත්තර පස්සේ බහවයවික පරසායන විද්‍යාපාඩමක් පදාාත යන්ත්‍රී ගුණ මේකර තමැක්කන තරල ගති හයිස්තක විද්‍යාව හෙමනැත්තන්ත වවසති ද්‍යාව ඒක බෞතික විද්‍යාපාඩමක් දෙස රසායින කර්මාන්ත සසාබෑග නිෂ්පාන කියල ව රසාෑනි විද්‍යාපාඩන් දෙකක් තියෙනවා ඉන්න අනතුරුව කණ්ඩාං ජාමිත්‍යය සංකයානය කියයන ගනිතය පාඩම් ICT පාඩම් හතරක් තියනො පරිගණක පද්ධති සහවඋපාංග එවගේම මෙහෙවුම් පද්ධති යෙදුම්නුතුකාංග එවගේම අන්තර්ජාලය සහ විද්‍යුත්්‍ය පෑර. ඉරවස අවසාන පාඩම තාක්ෂණක දියුණවා හා පරිසරය. තොට සිලබස්තකේ සමස්ථ පාඩන් විසි පහ අරමං කලින්කිව විදියට ප්‍රධාන විශේශේෂ පහකට යොමු කලා තියනවා. ොඳයි තාක්ෂණවේදේශනඳ හා විද්‍යාව සිලබස්සකට මං කලින්කිව්ව විදියට අදාළවන පාඩම් විසිපහ මෙන මේ විදියට වර්ගී කරණය කරන්න පුළුවන් ජීවිද්‍යාවතය නික මේක ඒකකයයි ඒක තමයි අපේ විෂේපතේ තිබෙන දීර්ගතම පාඩම වන්නේ කාලච්ෂේද පණහක් තියෙන මේකට පීඩට් පනහක පාඩනවා ඊට පස්සේ දෙවනියට අපිට ගනම් පාඩම් පහක් වර්ගී කරණය කරන්න පුළුවන් වර්ගඵලය පරිමාවයි පයිතකර සම්බන්තාවයයි ඒ වගේම ත්‍රකෝණමිතිය අණ්ඩාං ජාමිතිය හා සංක්‍යනය කිය ස පොදුවේ වර්ගී කරණය කළති රසයින විද්‍යාවට මම තමයි අර පොඩි වෙනසක්කතුව දැම්ම හේතුව සොස්පර ජීවිද්‍යාවලමයිටත් තියෙන ජීවේ රසායිනික පදන මහා සයිල්ලේගල පාඩම. ඒක තිබෙන කරුණුමතමයි මේ ජයිවානු පාඩමේ තියෙන්නේ අපේ ධාතුංගනය එකකේ වන හාබනිික සංෝගල ගුණ භාවිතකල පාඩමත් තියනවා ඒ ඇත්තනව රසයි විද්‍යාවට වර්ගීරණය කරාට ජීවවින් හා සම්බන්ධ නිසාක ජයව රසායි විද්‍යාවට අදාල පාඩම. පොදුව ගත් කල මේ පාඩම රසයි වි්‍යාට මය තුළත්වවා. අනුව තා පරසායනය චාලකරසායනය බහාව ඇික රසායනික කර්මාන්තසාභායක නිෂ්පාදන තාක්ෂණක දියුණු හා පරිසරක සමුතු තාව මේ පාඩන් ටික රසාය විද්‍යායිකගේයට තමයි වැටේන. ඉඩසේ භෞතික විද්‍යාපාඩන් අටක් තියනෝ මනිුම බලය ආන්තික ශක්තිය බ්‍රමණ චලතය විද්ධතිය තාව භෞතිකය ප්‍රධාතය න්තිගුණ ඒවගේ ද්‍රවසිද විද්‍යාාවන ඇත්තා නිශ්චලහා චෛතව වන තරහලින් කිව වගේ අයි පාඩක් තියෙනෝ හතරක් මිහුම් පදධති ගේ පරිගණනක පද්ධති උපාංග යදුුණදු කාංග එවගේම අන්ත්‍රජාලයයාහා විදත්ත පෑට. ඉඩරිවසමා ගොල්ොන්ට මේක තිබෙන වැදගත්ම පාඩම් කියල දෙන්නයි හදන්න එයනුව පීියට් පනක් සහිත දීගතම පාඩම පලවිනික මේකයි ඉරස පීරිියට් හතලිස් පහක් සහිත පාඩමක් තමයි මෙ මේ තියෙන සංකයානය පාඩම වන්නේ කොට මේ පාඩම්ගලට පිරිියට් පහක් සහිත එක යන්නේ තා දීගත පාඩලදියට අපිට හඳුනාගන්න පුළුවන් පාඩා පැදිලිය ඇතිී කළ හිතනු ඉරස බලය වගේ පාඩමක් ගත්තත් පිරිට දෙකක් සහිත භෞතික විද්‍යා පාඩම නිනිසා මේවා අපි විෂේපතයේ තිබෙන දෙවැන්ත පාඩම් ඒ වගේම ඔබට වැඩි ලකුණ ප්‍රමාණයක් මේමයි ලබාගන්න පුළුවන් අපි ඊට පස්ස බලමු සස් පෙලට කොහොමත ප්‍රශ්න පත්තරය පාඩංවලින් පෙළගෙන කියල යනුව දිදහස් දහනමය වර්ශයෙන් පස්සේ කියන නව විශය නිදේශයට අදාළව ඔබට තාක්ෂණවේදය සඳහා විද්‍යාව ප්‍රශ්න පත්තරයේ ප්‍රශ්න මෙන්න මේ ආකාරයෙන් තමයි ලැබෙෙන මේක විභාග දෙපාතමේන්තුවෙන් ඉරිදක්කපු ලේඛනය අනුව තමයි මම කියන්ඒ අනුව බහවරණ ප්‍රශ්න පත්තරය සඳහා ඔබට නියමිත කාලය පැය දෙකයි පෑ දෙකක කාලයක් තුළ ඔබ බහවරණ ප්‍රශ්න පණහකට පිරිතුරලියලා අවසන් කරන්න ඕන යනුව බහුවන්න ප්‍රශ්න පනහා සෑදීමට අදාළ වන විශයශේෂ්‍ර පහෙන් ලබාගන්නා ප්‍රශ් සංකයාමම දිරිපච් කළ තිරු අපි දන්නුව එකමෙ එක ජීවිද්‍යා පාඩමයි තියෙන්නේ සෛඩිය සංවිධානයක් සහිත ජීවින් සඳහතාක්ෂණය කියන එක එම පාඩමෙන් පමණ ප්‍රශ්න පහක් එන්න ඕන ජීවිද්‍යාවේ එවගේම රසායින විද්‍යාව කොටසේ අපි දැක්ක ප්‍රශ්න පාඩන් හතක් සහ ජයිව රසයින ඇත්තක පාඩම් අටක් තියෙනමයි කියලා එයනු රසාහිනි විද්‍යායික කාශසිතව ප්‍රශ්න දහතුනක් එන්න ඕ ෞවතතික විද්‍යාව පාඩන් වලින් පශ්න දුළහක් එන්න ඕන තොරොතුරු හා සනිවේදන තාක්ෂණ විශේශේෂවයෙන් පශ්න දහයක් එන්න ඕන ඒවගේම ගනංවලින් ප්‍රශ්න දහයක් එන්න ඕන බලන්න එකතු කළ ප්‍රශ්න පණහක් කරෙනවා.ඒ අනුව එක ප්‍රශ්නයකට එක ලකුණ ගානේ සමස්ත ලකුණු සංක්‍යාව ලකුණු පණහක් ලැබෙනු. මමුත් පේපර එක හදානෙනං ලකුණු දාහෙන් ලකුණු දාහෙන් අරගෙන තමයි ලුණ සීයට අන්තිමට ගේන්නේ. ම මේ කතා කරන්නේ ලුණු සෙන් ගත්තව සමස්ථ පේපර එක බහුවන්න ප්‍රශ්නයක් කියන්න එක ලකුණා. එනිසා බොහුවන්න ප්‍රශ්න ඉතා වැඩි සංකයාවක් එකන හතලිහ මට්ටමට එහා සංකයාවක් සාමාන්‍යයෙන් ඔබ ලියල තිබුණොත් තමයි ඒ සාමාර්ථයක් පහසුවල් ලඟා කරගන්න පුළුවන්වානි. සාමාන්‍යයෙන් එමMCේකිවූ හතලිහකට වඩා වැඩියෙන් නිවැරදි වෙන දර්ුවයකුට කවදාවක්කත් විෂයට ඒකක් නොයා එන්න සාමාන්‍යයෙන් ඒකක් එනවා. හේතුව අතලියකට එයා දැුමක් තියෙනවා කියන්නේ යායට විශෂ දේශය පිළිබඳ හොඳ දෙනුමක් තීර එතකොට එයාට පහසරුවෙන් රචානාපේපරයකළ ලියන්න පුළුවන් කියලා අපිටඋප කල්පනය කරන්න පුළුවන් ඉන් සවගොල්ලො වඩා වැඩී වැදගච්කමක් දෙන්න රචනාපේපරයකට වගේම බහුවන්න ප්‍රශනපත්තරයට මොකද හේතුව බහුවන්න ප්‍රශ්පත්තරය ඔබගන්නා ලකුණු සංක්‍යාව මත තමයි ඔබේ ඒකක්ද බිය එකක්ද කියන එක තීරණයවන්ඒ අනුව මෙම පාඩන් ආසිතව තමයි ප්‍රශ්න ලැබෙන ඉවාසයි ගැ කිවොත් ICT විෂයට පාඩම් එතම් යිCT කියන විශේෂයෙන් පාඩක් හතරක්වයවන බවගොලොට ම කලින් පැදිරරි කරා යිCT විශයෙන් එන්න එMCව ප්‍රශ්න දහය විතරයි බයින්නේ පාචුට්ටත් විහුගත රචනා හෝ රචනා කියෙන කිසිදු ප්‍රශ්නයක් යිCT වලින් ලැබෙන්නේ නෑ ලැබන්නේ කුමක්ද බහුවන්න ප්‍රශ්න දහයක් පමණ එනිසා ගොල්ල ඒවා බහවාන ප්‍රශ්න දායකට මුහුණ දෙන මට්ටමට යිCT පාඩක් හතර ප්‍රගුණ කල තියෙන්න්නඕ අනිකුත් පාඩංවලින් මේ ආකාරය තමයි ලැබෙන්. ඉවස්ේ අපි සෑම අවුරුද්ධකම වසර අවසාන වෙනකොට ජීවිද්‍යාපාඩමත් වඩාත්ම වැදගත්වනඒක වෙනමම කොටස් වෙනමමෙන් කරනු ්‍රසාන විද්‍යාභෞතික විද්‍යාවයවත් එෙම යිටත් එහෙම නිසා ඒක විභාග වර්ෂයත් එ අවුද්ධෙන් අෞද්ධට යාවත් කාලීන වෙන වැඩක් එකැන වෙනස්සන වැඩක් මං මේ තාම කියන්න සමස්තය හොම ැඳලයින් ඉරස විහගත රජනාා පේපර එක පිදන්න පෑක් පයදක රචනා බහවරන්න ප්‍රශ්නපත්තරය අවසන් වුනාට පස්සේ ඔගලොට මහුණ දෙන්න තියන පැයතුනක දෙවන පේපර එක. දෙවන පේපර එක තුළ විියගත රචනා සහ රචනා කියන මාදිරිිදේම ප්‍රශ්න ඇතුළත් තිෙනවා. ඒ අනුව විහගත රච්ා හෙවත් ස්ට්‍රක්චියර්ඩ් ස කියන ප්‍ර්න හතරක් තියෙන. ඔය ප්‍රශ්නා හතර අපට තෙවරගෙන ලියන්න හම්බෙන්න්නේ අනිවාර ප්‍රශ්න හතරක් වශයෙන්තමයි ලැබෙන්. හමද අනිවාර ප්‍ර්න හතරක් වශයෙන්තමයි ලැබින්. ඒ අනුව? ප්‍රශ්නයක් සඳහා ලකුණු සංකයාව සමස්ත සීයෙන් දෙන පේපරිකට ගත්ව ලකුණු පහ ඒ අනුව එක ප්‍රශ්නය කර ලකුණු පහගානය ප්‍රශ්න හතරට ලකුණු විස්සක ප්‍රමාණයක් ලැබෙරු පළවෙනි ප්‍රශ්නය ජීවිද්‍යාවපාඩම සිරින් තමයි නිර්මාණය වන්නේ දෙවන ප්‍රශ්නය රසානි විද්‍යාව පාඩමකින් තුන්ගනි ප්‍රශ්නය භෞතික විද්‍යාවත් නසාන විද්‍යාවත් කියන ඒක දෙකම කවල මේේ තමයි ඇහෙන්නේ ගේම හතරව වන ප්‍රශ්නය මොකද ෞතික විද්‍යා ප්‍ර්නය. ගොඩාදුරට මේ ආස්විත විශේෂෙන් බෞතික විද්‍යාවගේ ප්‍රශ්නවල. එවගේම රසාානි විද්‍යාවගේ ප්‍රශ්නවල ගොඩාක්දුරට ඔබේ විශේ නිදේශයට අදාළවන ප්‍රායෝගික පරීක්ෂණ එම නියව යොදා ගනිමින්තමයි ගොඩක්දුරට ප්‍රශ්නැසීම සිදුවන්නේ. ඊට පස්ස අපි බලමු රචනා ප්‍රශ්න පත්තරේ කොහොමද ප්‍රශ්නකස්වෙන්න කියලා. රචනා ප්‍රශ්නපත්තරය අත්තර පස්සේ රචනා ප්‍රශ්න BCDCD කියලා. ටත් තුනක් කැටේ තමයි එන්නේ. B කොටස එනෝ ගනිතය ප්‍රශ්න දෙකක්. ඒ එන්න අංක පහ අංක හාය ඇයි මෙතන ප්‍රශ්න හතරක්නය තිබේ පහය ප්‍රශ්න ගනිතය කොටස. හතා අට ප්‍රශ්න Cකොටස රසායන විද්‍යාව අයි මේ දය ප්‍රශ්නමකක්ද දකොටස බෞතික විද්‍යාව. මේ විදියට B කොටසනු Cසු Dකොටසනුත් කියලා ගනිතය ප්‍රසායන විද්‍යාව බෞතික විද්‍යාව කියලා තුනාකයාාදේ ප්‍රශ්න දෙක් ප්‍රශ්න පතරි දිරිපත් කල තියරෙනු අපිොහොඳ මේකට උත්තර ලියන්න ඕන අපි ප්‍රශ්න හතරකට ලියන්න ඕන අවම වශයෙන් එක කොටසකින් එක ප්‍රශ්නයක් වත් තේරෙන විදියට ඒ කියන්නේ ගනම් ප්‍රශ්න දෙකෙන් අනිවාරයෙන් එක ප්‍රශ්නයක් වත් කරන්න ඕන ප්‍රසාාන විද්‍යා ප්‍රශ්න දෙකෙන් එකක් වත් කරන්න ඕන බෞතික විද්‍යා ප්‍රශ්න දෙකෙන් එකක් වත් කරන්න ඕ තකොට එකගොටසකින් අනිවාරෙන් එක ප්‍රශ්ය ගානය තෝරගෙන කරන්න ට ප්‍රශ්න තුනයිනේ ඒ ප්‍රශ්නයක් ඉතිරණ ඔබගේ අභිමතය පැරිදි ඔබ කැමැති ඔබට හැකියාව තිබෙන එම මොහොතේ කාලයට අනුව ලියන්න පුළුවන් ප්‍රශ්නයක් තෝරගන්න එක්ව ගණම් ප්‍රශ්නයක් එක්කො සීකොඩසේ රසය විද්‍යා ප්‍රශ්නයක් හෙම නැත්තං දීකොඩස භෞතික විද්‍යා ප්‍රශ්යයක් එහම තෝර ගත්තොත් තෝගොල්ලොට එක ගොඩසකින් එක ාන තෝරගෙන ප්‍රශ්න තුනයි අභිමතය පරිදිරියෙන් ප්‍රශ්නත්තිේක ප්‍රශ්න හසර එහම ලියවුණනාට පස්සේ සමහටම මෙහෙවෙන්න පුළුව කොටස ගනම් ප්‍රශ්න දෙකම ලියලා සීකොටෙෙන් එකයි දකොටෙන් එකයි වෙන්න පුළුව සකොටස රසානි විද්‍යා ප්‍රශ්න දෙක ලියලා BHද කොටස්සලින් එක ගාන වෙන්න පුළුවන්.දීකොටසේ ෞ්ධ ්‍රද්‍යා ප්‍රශ්න දෙකම ලියලා Bවලින් එකයි සීවලින් එකයි වෙන්න පුළුව මේ විදියට ඔබට අභිමතය පාදිදි ප්‍රශ්න හතරකට ලියන්න හැකියාව තියෙන ඊලංකාරණය කොහොමද අපි මේකට ලකුණු දෙන්නේ අපි මේකට ලකුණු දෙන්නේ එක ප්‍රශ්නයකට එක රචනා ප්‍රශ්නයකට ලකුණු හතයි දශම පහා. අනුව ප්‍රශ්න හතරක් කියියනකොට ලකුණු තිහයක් ලබෙන. දැම්බල එකතු කරලා බොහවාන්න ප්‍රශ්නපතරයට ලකුණු පණහක් ලැබෙනෝ පියගත ප්‍රශ්නපත්‍රරයට ලකුණු විස්සක් ලැබෙන ප්‍රචා ප්‍රශ්නත්‍රයේ ලකුණු තියක් ලැබෙනු. එනම් ලකුණ ටි ඔක්කොම තුකරම ලක්කු කියියක් බෙනමද සියයක් ලැබෙනු. අතර මං මේ දක්වා ඔබට දිරිපත් කරේමකක්ද විභහගර පාතුමේන්තුවෙන් පවසන ආකාරයට හොහොමද විපේපරක සකස්සන්නේ එනමං ඔබට ඊළඟට කිය හදානමකක් දන්නවද ක්ෂේදය සඳහා විද්‍යාාවගානණ ගරුවරයක් වශයෙන් විශේ ගන්නල අත්දැකීමෙන් ඔබට තවත් මෙම පාඩංගොලින් මෙම කියන රසායන විද්‍යා මෙම කියන බෞතික විද්‍යාවලින් ඔබට වඩාත්ම වැඩගත්වෙන ඒක මොනවද විභාගේ සඳහා කියලා හොඳයි මම ඔය දක්වාාව ගොල්ලොන්ට පැහැදිරි කරේ අධ්‍යාපන අමාත්‍යංශි විභාග දෙපාත්මේන්තුෙන් ඔබට පවසන දෙදස්දහනමයෙන් පස්ස එන විෂය නිර්දේශයට අදාලවන සෙප්ති පේෙරිකේ ැ. තහොට ඔත්තන මම කියව්වේ රසයන විද්‍යාව මනිසක් රසය විද්‍යාව පාඩම කිවෙන බෞතික විද්‍යාව භෞතික විද්‍යා පාඩමකිවෙන ගණනන් නිසක් ගනිතයේ අධර වෙන මොනොට සසිද කිවෙන. අපි හැම අවුරුද්ධකම ඉතාමා සාර්ථක විදිට වසර අවසන් වෙනකොට පසුගේ අවරුදවලාපු තාක්ෂණවේදය සඳහා විද්‍යාව ප්‍රශ්න පත්තර අධ්‍යනය කරලා ඒ අධ්‍යනය කරයෙන් ලබාගරණා අදදැකීම් අපේ විෂය දැනුම ඔක්කෝම යොදාගෙන අපිතා සාර්ථක අනුමාන කරලා තියෙන එනිසා පැහැදිලිවම දක්ෂගුරුවරයකුටස්ප්ටේප එක අනුමාන කළ හැකි අම්මට්ටමක් දක්වා ඒක අපි ඉතිහාසය තුර කරලත් තියෙනෝ ඉදිරියේදී කරන අනුමාන විභාගයට එන බවත් ස්තිරවශයෙන්ම අපි දන්න. එනිසා ඔබට ඊනග වීඩිවයකෙන් ඉදිරිපච කරන්නේ මෙවර එස්සප්ති විෂයට මොනවද අනුමාන කරන්න පුළුවන් වැදගත් පාඩන් සහ එම පාඩංවල ටස්මනෝද කිරිනිසා රැදී ඉන්න ඊළඟ වීඩුවේක සමග එතෙක් ඔබ හොඳින් වැඩ කරන්න කාටස් සුභ පතනෝ ජයන් ජය ප්‍රාතරා කරන හෙනම් ලබන වීඩුවේ ද අපි ම